ඔබතුම නාසලාගෙන තිබෙන පොදු විපක්ෂයේ මේ ජනාධිපති අපේක්ෂකයන් මැතිවරණ ප්‍රේමදුව සහ ක්‍රියාදාමය තුල තිබෙන දින 100ක් ඇතුළත මේ අහෝසි කරනවා. අවම වශයෙන් මේ තනතුරේ මම ජයග්‍රහණය කරපු ජනවාරි මාසේ 8 වෙනිදා මම ජනාධිපති මන්දිරයට අත් කරන්නේ. ඒතරම එක්සත් ජාතික පක්ෂ රජයේකදී බලාපොරොත්තු වෙන්නේ මොන විදිහකට මේ විදේශ සේවා ප්‍රතිපත්තිය වෙනසක් කරන්නද? ඉතාලියේපත් කරලා තියෙන තානාපතිවරයා මේ දවස්වල ඉතාලියේ තානාපති කාර්යාලයෙන් ඉන්නේ නැහැ. ඒ ඔහු ගිහින් ලෙවල මෛත්‍රී රාජපක්ෂ ඉතිවරණ ලබාරේ. ඉතින් මේ පත් කරලා ඉන්න රාජ්‍ය තාන්ත්‍රික උදවිය බහුතරයක්ම මේ දේශපාලන අතකොළු දේශපාලන එන්ජයෝ ගැත්තෝ. දෙමළ ඩයස්පෝරාව තාම කදින් ක්‍රියාත්මක වෙනවා සහ එක්සත් ජාතික පක්ෂය හෝ විපක්ෂය ආණ්ඩුවක් ආවොත් රට පාවා දෙනවා. මේ රටේ එල්ටීටී සංවිධානයේ සල්ලි දුන්න එල්ටීටී සංවිධානයේ දේපලයිට වාදි කර ගන්න හදනවා. එල්ටීටී සංවිධානයේ තමන්ගේ පවුලේ සමාජිකයන් බවට පත් කරගෙන ඉන්න එකම නායකයා වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ. අධිවේගී මාර්ග යෝගිකම ගුවන් තුඩුබලව වරායවත් මේ සම්වර්ධන ක්‍රියාදාමයන් රසක් සිදු වෙනවා. දැන් ඇයි විපක්ෂය ඇත්තටම මේ සම්වර්ධන ක්‍රියාදාමයේ විවේචනය කරන්නේ? එතකොට දැන් යුද්ධ අවසන් අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ක් වෙනකොට මේක මහින්ද රාජපක්ෂ කියද්දී මේ ජීවිත පුරවැසියා භාවය ලබා දෙනවා කියලා උනත් දැන් තා වෙන ලබා දුන්නේ නැහැ. හැබැයි තියෙනවා බැසිල් රාජපක්ෂ දිනන, ගෝඨාභය රාජපක්ෂ දිනන, දලසාරාභය වුණ දිනන රාජපක්ෂ රවුමතුල ඉන්න උදවියට ජීවිත පුරවැසියා භාවය ත්‍රිත්ව හරදී අනිත් රටේ ජනතාවට මේ අවස්ථාව ලබා දීලා නැහැ.